Samanta chakravalesu atra gacchantu devata Sattamman munirajas sunantu saggamukkadam Dhammasavanakalu ayam badanta Dhammasavanakalu ayam badanta Dhammasavanakalu ayam badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Evaṃ me sutaṃ ekaṃ samayaṃ bhagavā Sāvatthiyaṃ viharati jetavane Anāta pindikassa ārāme Atako pancha kango tapati Yenāyasmā udāyi ten upasankami Upasankamitvā āyasmantaṃ Udāyiṃ abhivāditvā Ekamantaṃ nisīdi Ekamantaṃ nisinnoko pancha kango tapati Āyasmantaṃ udāyiṃ etadavoc Katinuko bante udāyi Vedana uttā bhagavatāti Tissoko tapati vedana uttā bhagavatā Sukha vedana, dukkha vedana, dukkham sukha vedana ti. Pingatni, Bhagavat, Ariyat, Samma, Sambudrajanan, Mahasivisin. Lokavasi, Sattva Praja, Vitamat, Patala Maha, Karunavin, Deshana Kutavadal, Uttum Sri Saddharmi, Sutra Pitake, Majjhima Nikai, මජ්ක්‍ධිම පඤ්ඤාසකේ දේශනා මාලාවේ 9 වෙනි සූත්‍ර දේශනාව බහු වේදනීය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ ගණන් සසර ගමනේ දාන ආදී පාරමී ධර්ම සපුරාගෙන විත් එදා ජයශ්‍රී මහා බෝධි මූලයේ සපිරිවාර මාර පරාජය කරමින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා එසේ තමන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් සියලු දේ අවබෝධ කළා दुखे निदहासुना रूप वेदना संज्ञा संकार विज्ञान उपादान स्कंद पहा दुख भव अवबोध करगेन तमन महसे दुखिन मिदुना उपादानिन मिदुना अविद्या मूल करगेन कर्म सकस्वीमे ससर गम दिगिन दिगट गमन करद्दी प्रतिसंधि विज्ञान वश्यं अतीत भवे वर्तमान भवेट उपतक वश्यं संप्राप्त उना ये संप्राप्त वेच विज्ञाने प्रतिसंधि विज्ञाने तुलि नाम रूप සකස්සුනා නාම රූප දෙකක් කියලා කියන නාමය කියන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මව කුසක පුදුණු මේ මනුෂ්‍ය ජීවිතයේදී නම් මව කුසක් තුළ ඇති වුණු කලල රූපය රූපය වශයෙන් සඳහන් වෙනවා එහි නාම ධර්මයේ වශයෙන් මේ විඤ්ඤාණය තුළ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ධර්මතා හතරක් තියෙනවා ඒ ධර්මතා හතරත් රූපයත් නාම රූප වශයෙන් සඳහන් වෙනවා නාම රූප දෙක කියන්නේ ස්කන්ධ පහ. ඒ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒ නාම රූප වලින් ආයතන හට ගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ ආයතන වල ස්පර්ශ හයක් හට ගන්නවා. ඇසේ ස්පර්ශේ, කනේ ස්පර්ශේ, නාසයේ ස්පර්ශේ, දිවේ ස්පර්ශේ, කයේ ස්පර්ශේ, මනසේ ස්පර්ශේ කියලා. ස්පර්ශ වෙන්නේ කොහොමද? අපි අපි තුල ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඒ ඇස කන නාසය දිව ශරීරේ මනස. මේ ආධ්‍යාත්මික ආයතන හයට බාහිර ආයතන හයකුත් ගෝචර වෙනවා. ඒ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස, මනසට අරමුණු. මේ ආයතන බාහිර ආයතන හයත් ආධ්‍යාත්මික ආයතන හයත් කියන මේ ආයතන 12 සම්බන්ධ කර දෙන්නේ විඥාන හයෙන්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇසත් රූපයත් හමුණු කල්ලි
චක්කු විඥානය පහළ වෙනවා ඒ තුන එකතුව චක්කු සම්පස්සේවත් ඇසේ ස්පර්ශය කනත් ශබ්දයත් හමුණු කල්ලි උපදිනවා සෝත විඥානේ ඒ තුන එකතුව කනේ ස්පර්ශය වෙනවා සෝත සම්පස්සේ නාසයත් ගලසවන තමොයිච්ච කල්ලි ගාන විඥානය පහළ වෙනවා ඒ තුන එකතුව ගාන සම්පස්සේ නාසේ ස්පර්ශය දිවත් රසයත් හමුණු කල්ලි උපදිනවා ජීවා විඥානේ ඒ තුනේ එකතුවෙන් ඇති වෙනවා දිවේ ස්පර්ශය ජීවා සම්පස්සේ කයට පහසක් හමුණු කල්ලි පහළ වෙනවා කාය විඥානේ ඒ තුන එකතුව කය ස්පර්ශය කාය සම්පස්සේ මනෝ ධාතුවට අරමුණක් හමුණු කල්ලි මනෝ විඥානේ පහළ වෙනවා මේ තුන එකතුව මනෝ සම්පස්සේ වෙනවා මේ සම්පස්ස හය ස්පර්ශ හය නිසා වේදනා හයක් හට ගන්නවා චක්කු සම්පස්සජ වේදනා ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා වේදනා සෝත සම්පස්සජ වේදනා කනේ ස්පර්ශයෙන් හට ගන්නා වේදනා ගාන සම්පස්සජ වේදනා නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා වේදනා ජිහ්වා සම්පස්සජ වේදනා දිවේ ස්පර්ශයෙන් හට ගන්නා වේදනා काय संपस्सज वेदना काय स्पर्शे हटगन्ना वेदना मनो संपस्सज वेदना मनसे स्पर्शे हटगन्ना वेदना इनमे वेदना आकार हयाई अद वेदना पिलिबंदवाई बुदुरजानन महासे मे देशना पवत्तल तीनी तिम्मे वेदनाव मूल करगिन एतनिन वेदना पच्चय तन्ना किन आकारयट विंदिन दे अनुव तन्ना एति वेनवा तन्ना ඇතිවෙච්ච ආසාව ඇතිවෙච්ච බැඳීම ඇතිවෙච්ච තැන දැඩිව බැඳීම ඇලීම ඇතිවෙච්ච තැන දැඩිව බැඳීම තණ්හා පච්ච උපාදාන දැඩිව බැඳුණු තැන කර්ම සකස් කිරීම භවය ඇතිවෙනම කාම භව රූප භව අරූප භව වශයෙන් නැවත නැවතත් මුළු මහ දුක් රස ඇතිවෙනව භවපච්චය ජාති නැවත ඉපදීම නැවත ලෙඩවීම වයසට යාම මරණ මේ මුළු මහ දුක් රස හට ගන්න හේතුවක් වෙලා තියෙනවා මේ ආයතනයන්ගෙන් හටගත්තු වේදනා ඒ වේදනාවන්ගේ තියෙන යථා ස්වභාව අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ වේදනාවෙන් නිදහස් වුණා. ඒ වේදනාව සමුදය වේදනාවේ ස්වභාවය වේදනාවේ නැතිවීම වේදනා නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තථාගතයන් වහන්සේ දුකින් මිදලා මේ වේදනාවේ යථා ස්වභාව අපට දේශනා කළා තියෙනවා. එදා මේ දේශනාව පවත්වන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා සවැත් නුවර ජේතවනාරාමයේ එවන් මේ සුතං ඒකං සමයං භගවා පුරුදු විදියටම ආනන්ද මහරහතන් වහන්සේ විසින් තමයි මේ මා විසින් මෙසේ අසන ලදී කියලා දේශනා කරලා තියෙන්නේ සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ විදියටමයි මම එදා ඇහුවේ ඒක ඒ විදියමයි මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට ශක්තිය තිබුණා එක පියවරකදී පද 60000ක් නැත්තම් ගාථා 15000ක් මතකේ තබා ගන්න අන්න ඒ සතිමත් දිතිමත් ඥාණයෙන් එදා ආනන්ද මහරහතන් වහන්සේ මතකේ තබාගත් මේ मध्यम निकाय संधान करपु स्वामी महंसे मध्यम निकाय ट्योम करपु मे बहुवेदनीय सूत्र देशना कला संग्रह कला प्रथम धर्म सांगायनावति इसमें ही भाग्यतुना सवत नूर देवराम भेर वैडी ने बिलावे अतको पंच कांगो तपति अंग पहाकी नतं यालंग आयुध पहाक तिपुना मे आयुध पहा लंग तीन निशा तम पंच कांग के लिए अटक व्यय पौरव नियन මිටිය දලිනෝල් කියන අංග පහ එයා ළඟ තිබුණා මොකද මෙයා වඩු මහත්තේ මේ වඩු මහත්තයාගේ නමේ නිසා පංච කංග මෙයා එනවා යේනාස්ම උදායි තේන උපසංගමි උදායි ස්වාමීන් වහන්සේට උදායි රහතන් වහන්සේ වෙත එනවා උදායි ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් සඳහන් වෙනවා අපේ ධර්ම විනය තුල ඒ උදායි ස්වාමීන් වහන්සේලා දෙන්නගින් ලාලුදායි කියන ස්වාමීන් වහන්සේට නෙවෙයි මෙතන සඳහන් වෙන්නේ කාලුදායි කියන පණ්ඩිත උදායි ස්වාමින් වහන්සේ උපසංගමිත්ව ආයස්මන්තං උදායින් අභිවාදිත්වා ඒකමන්තං නිසීති උදාය ස්වාමීන් වහන්සේ වෙත ඇවිල්ලා පංචකංග වඩු මහත්තයා වන්දනා කරලා එකත්පස්ස වාඩි වෙනවා එකත්පස්ස වාඩි වෙලා ඒතද රෝච මෙන්න මෙහෙම ඇහුවා කතුනිකෝ බන්තේ උදායි වේදනා උත්තා භගවතාති ස්වාමීන් උදායින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වේදනා කිය දේශනා කළා තියෙද කියලා ඇහුවා එතකොට ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා තපතිය භාග්‍යතුන් වහන්සේ විසින් සැප වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ නැත්නම් දුකක් නොවු සැපක් නොවු වේදනාව කියලා වේදනා තුනක් දේශනා කළ තියෙනවා කියලා උත්තර දුන්නා. ළඟ පංචකංග කියනවා ස්වාමීන් උදායි ස්ත්‍රයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොදාලහ භාග්‍යතුන් වහන්සේ විසින් සැප වේදනාව දුක් වේදනාව කියලා වේදනා දෙකක්මයි
දේශනා කළේ මේ අදුක්කම සුඛ වේදනාවත් ප්‍රනීත බැවින් සැප බැවින් සැප වේදනාවේම සංග්‍රහ වෙනවා ඒ නිසා වඩු මහත්ය උත්තර දෙනවා වේදනා දෙකයි කියලා ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා වේදනා තුනයි කියලා දැන් අපිට මේකෙන් පේනවා වඩු මහත්තුරුණත් ඒ කාලේ බණ දැනගෙන හිටපු බව ස්වාමීන් වහන්සේට ඇවිල්ලා ප්‍රශ්න අහනකොට අද කාලේ මිනිස්සු නැත්නම් සාමාන්‍ය දායකයෝ මෙහෙම වේදනා කීයද ස්පර්ශ කීයද පටිසෝප්පාද අංග කීයද චතුරාර්ය සත්‍ය කොහොමද ස්වාමීනි කියලා ප්‍රශ්න අහන අඩුයිනේ ඒකට හේතුව තමයි අද ධර්ම දනුමේ ගොඩාක් මොට වෙලා තියෙනවා ඒ කියන්නේ ඒවා කියවන්නේ නැහැ ඉගෙන ගන්නේ නැහැ බණ කියන එක බණ කතා කරන එක වික්ෂුන් වහන්සේලාට විතරක් බාර දීලා උපාසක උපාසිකාව සමහර විට පැත්තකට වෙලා ඉන්නවා තමන් කියන ඕන දෙයක් අහන් ඉන්න විතරක් පුරුදු වෙලා තියෙනවා නමුත් එදා පේනවා මේ වඩු මහත්යෙක් වෙදපු කෙනෙක් උනා එතුමා මේ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා අහලා තියෙනවා බොහෝ අසෝපිරෝ තැන් තිබිලා තියෙනවා ඒ නිසා නැවිල්ලා හෙව වේදනා කීයක් තියෙනවා කියලා එතකොට තුනක් කියලා කොහොම එයා අහලා තිබුණේ දෙකයි ඒ දෙකේ කාරණේකුත් දේශනා වෙ තියෙනවා භාග්‍යතුන්ස් දේශනා කළා තියෙනවා තියාගෙන හිටිය දෙක නිසා එයා දෙකයි කිව්වා උදය ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම තුනක් නිසා තුනයි කිව්වා ඉතින් ඒ නිසා පැහැදිලි ගිහි ශ්‍රාවකයා පව අභිමානවත් බවක දහම් දැනුමක හිඳපු බව ඒ නිසා තමයි ඇවිල්ලා මෙවැනි ධර්ම සාකච්ඡාව උදය රහතන් වහන්සේත් එක්ක පංචකංග උපාසක මහත්මා නැත්නම් වඩු මහත්මා එදා සිදු කළා ඒ පළවෙනි උත්තරේම තමයි දෙවැනියට නැවත අහනවා ඇව්වට පස්සේ උදය ස්වාමීන් වහන්සේ කියන තුනයි සැප දුක් උපේක්ෂා වඩු මහත් වෙනවදක් කියන තුනක් නෑ ස්වාමිනී සැපයි දුකයි විතරයි කියනවා මොකද උපේක්ෂා වේදනාව නැත්නම් සැප දුක් නැති වේදනාව ඒක ප්‍රණීත නිසා සැප වේදනාවටම සංග්‍රහ වෙනවා කියලා තුන්වෙනි වතාවට මේ ප්‍රශ්නේ අහනවා එතකොට උදය ස්වාමීන් වහන්සේගේ උත්තරය අරකමයි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා වඩු මහත් වෙනවද කියනවා නෑ සැප වේදනා දුක් වේදනා විතරයි දැන් මේ වාදේ මේ කතා බහ ධර්ම භාණ්ඩාගාරික අග්‍රපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේට ඇහෙනවා මේක අහන් ඉඳලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් මෙසවැත් නూరు දෙවුරම් වෙහෙරි ගඳකිලි වැඩ ඉන්නවා ඒ බුදුරජාණන් වහන්සේ වෙතට ගියා වෙතට ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ එකක් පස්සේ ඉඳගෙන කියනවා මේ උදායි කියන ස්වාමීන් වහන්සේත් පංචකංග කියන උපාසක මහත්යත් අතර ස්වාමීන්නි මෙන්න මෙහෙම කතා බහක් සිද්ධ වුණා මෙහෙම කතා බහක් සිද්ධ වුණා මොකද්ද ඒ කතා බහ මේ වේදනාව සම්බන්ධවයි මේ අයගේ කතා බහ සිද්ධ වුණේ වේදනා කියක් තියෙනවද කියලා අහනවා පංචකංග උපාසක මහත්ය උදාය තෙරුන් වහන්සේ උත්තර දෙනවා සැප දුක් උපේක්ෂා තුනයි කියලා ඊළඟට පංචකංග කියන සාමයේ තුනක් නෑ දෙකයි මොනවද දෙක සැප සහ දුක මොකද අදුක්කම සුඛ වේදනාවත් උපේක්ෂා වේදනාව විලා නැත්නම් සැප වේදනාව විලා ගන්න මොකද ප්‍රණීත නිසා ඒකත් සැප නිසා ඒතර උපේක්ෂාවත් සැපයක් කියලා සංග්‍රහ කරලා තමයි ඒ දෙකයි කියලා කිව්වේ ඉතින් මෙහිම කතා බහක් සිදු වුණාය කියලා බුදුරජාණන් වහන්සේ සැලකලාම භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්දය ඒසේමයි මම එක් අවස්ථාවකදී වේදනාව දෙකක් කියලා දේශනා කරලා තියෙනවා මම තවත් අවස්ථාව වේදනාව තුනක් කියලා දේශනා කරලා තියෙනවා එසේම මම තවත් අවස්ථාවක වේදනාව පහක් දේශනා කරලා තියෙනවා තවත් අවස්ථාවක වේදනාව හයක් දේශනා කරලා තියෙනවා තවත් අවස්ථාවක වේදනාව 18ක් දේශනා කරලා තියෙනවා තවත් අවස්ථාවක වේදනා 36ක් දේශනා කරලා තිනවා තවත් අවස්ථාවක වේදනා 108ක් දේශනා කරලා තිනවා එහෙනම් අද මේ පළවෙනි දේශනාව බලාපොරොත්තු වෙන්නේ බහුවේදනීය සූත්‍රයේ මේ බොහෝ වේදනාවල් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විවරණය කරපු වේදනාව පිළිබඳ විවරණය කරන්න දෙවෙනි කොටසදී අපි ඊතුරු විස්තරය අරිහත් ඵලය දක්වා යන විස්තරය විස්තර කරන්න හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා එසේ බලාපොරොත්තු වෙමින් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ වේදනාව පිළිබඳ නොඑක ආකාරයෙන් දේශනා කළා ඒ කියන්නේ දෙකේ වේදනා තුනේව පහේව හයේව ඔහොම තියෙනවා ඉතින් ඒ නිසා ශ්‍රාවකයන් මේ ඔක්කොම දැනගෙන නොසිටියොත් වෙන්නේ අර වගේ වාදවල පැටලෙනවා එතකොට වෙන්නේ ඕනෝන් මේ වචන සැතෙන් අනගනිමින් වාද කරමින් රණ්ඩු වෙන තමයි වෙන්නේ අයි දෙකයි කියන එකෙක් තුනයි කියන එකෙක් තව කෙනෙක් පහයි කියයි තව කෙනෙක් හයයි කියයි 18යි කියයි 36යි කියයි 108යි කියයි ඔක්කොම දැනගෙන හිටිය ශ්‍රාවකයෝ ටික එකතු වෙලා ආව් දෙකකුත් තියෙනවා තුනකුත් තියෙනවා හයකුත් තියෙනවා පහකුත් තියෙනවා කියලා කියන්න පුළුවන් එතකොට ඒ සමගියට හේතු වෙනවා එහෙනම් මේ කියන්න ආව් භාග්‍යවතුන් වහන්සේගේ වේදනා මොනවද දේශනාවේ සඳහන් වන දෙකක් කියන්නේ කායික වේදනා සහ මානසික වේදනා. නැන් කය මුල් කරගෙන තිබෙන වේදනා වලට කියන කායික වේදනා. මනස හිත මුල් කරගෙන තිබෙන වලට කියන මානසික වේදනා. ගොඩක්ම අපි ප්‍රකටව දන්නේ වේදනා තුන. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා.
वेदना पाक संधान इंद्रिय सुख इंद्रिय दुख इंद्रिय उपेक्षा इंद्रिय सोमनस दोमनस वशें वेदना पाक संधान वेना हयाक संधान मनोदी आयतन आय वशें ऐसे स्पर्श निशा अतिवन वेदना कने स्पर्श निशा अतिवन वेदना नासे स्पर्श निशा अतिवन वेदना दिवे स्पर्श निशा अतिवन वेदना काय स्पर्श निशा अतिवन वेदना मनसे स्पर्श निशा अतिवन वेदना ए वेदना हय ए वेदना हयम नैवत सप दुख उपेक्षा तुने गुण करोत सप वेदना हयाक्य नवा ඊළඟට දුක් වේදනා හයක් වෙනවා උපේක්ෂා වේදනා හයක් වෙනවා ආයතන හයට එතකොට 18යි ඊළඟට කොහොමද 36ක් වෙන්නේ එතෙන් සඳහන් වෙන මේ විදියට කොහොමද ගේහසිත වූ සැප වේදනා හයක් වෙනවා ආයතන හයේ ගේහසිත දුක් වේදනා හයක් වෙනවා ආයතන හයට ගේහසිත උපේක්ෂා වේදනා හයක් වෙනවා ආයතන හයට එතකොට 18යි ගේහසිත කියුවේ කාමයන්ට බරව ගිහි ගෙදරට බරව කියන එකයි නෙක්ඛම්ම සැප වේදනා හයක් වෙන ආයතනය. ඒ කියන්නේ කාමයෙන් බැහැර වූ කාමයන් ඉවත් කළා වූ කෙනෙකුට ඇති වෙන ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් සැප වේදනා හයක්. ඒ නෙක්ඛම්ම දුක් වේදනා ඇති වෙනවා ඒත් ආයතන හයෙන් දුක් වේදනා හයක් නෙක්ඛම්මේදී. නෙක්ඛම්මේ උපේක්ෂා වේදනා හය. එතකොට 18 2 36. මෙන්න මේ 36 අතීතෙත් තිබුණා. වර්තමානෙත් තියෙනවා. අනාගතෙත් තියෙනවා. එහෙනම් අතීත 36 වර්තමාන 36 අනාගත 36 මේ 36 අතීතෙටත් වර්තමානටත් අනාගතෙටත් යොමු කරාම 108ක් වෙනවා මෙන්න 108 වැදෑරුම් වේදනාව එහෙනම් වේදනාව බොහෝ වශයෙන් තිනවා ඒ නිසා බොහෝ වේදනා කියන අර්ථයෙන් මේ දේශනාවේ නම දැම්මෙත් බහුවේදනීය සූත්‍රය කියලා ආනන්ද මහරහතන් වහන්සේ විසින් වේදනාවට මුල අපි කලනොත් ආරම්භයේ දේශනාවේදී අපි කතා කළා හේතුව මොකද්ද මේ අවිද්‍යාව අවිද්‍යාව මුල් කරගෙන කර්ම සකස් කරගෙන මේ භවයේ යම් තැනක ඉපදුනා විශේෂයෙන් අපි අද කතා කරන්නේ මනුෂ්‍ය ලෝකෙ ගැන මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනකොට මව කුසක කලන රූපයක් වශයෙන් ඉපදිලා පහළ වෙලා එතන විඥාණය තුලින් නාම ධර්මයේ සකස් වෙනවා නාමය කියනකොට වේදනා සංඥා සංකාර විඥාන හතරක් තියෙනතනත් අපි සඳහන් වෙනවා වේදනා කියන ස්කන්ධයක්ම මේ වේදනා ස්කන්ධය විදීම කියන ගැති වෙන්න හේතු වෙනවා ආයතන නම් ආයතන 6 ඇස කන නාසය දිව ශරීරේ මනස ආධ්‍යාත්මික ඇතුළත වශයෙන් තමා තුළ කියලා ගන්නට පුළුවන් මේ 6. ඒ ආයතන 6ට ගෝචර වෙනවා බාහිර ආයතන 6. ඒ ඇසට රූපය කනට ශබ්දය නාසයට ගඳ සුවඳ දිවට රසය කයට පහස මනසට ධම්මාරම්මන අරමුණු මේවා සම්බන්ධ කළ දෙන්නේ විඥානය එකම විඥානයක් හැබැයි ඒ විඥානය ගන්න අරමුණ අනුව නම් හයක් වෙනවා ඇස සම්බන්ධව මේ හිත පහළ වෙන වෙලාවට කියන චක්කු විඥානය එතකොට ඒ ඇසත් රූපයත් හමු වෙන කොහොමද හමු වෙන්නේ ආලෝකයේ තියෙන තැනකදී ඇස දල්වාගෙන ඉන්නකොට රූපයක් හමු වෙනවා ඒ රූපය දැනගන්නේ විඥානය ඒ විඥානට කියන චක්කු විඥානය මේ තුනේ එකතු වෙයි තින්නම් සංගති පස්සෝ ඒ තුන එකතු නම් තමයි ස්පර්ශ වෙන්නේ නැත්නම් රූපයක් දැක්කා කියන්නේ ස්පර්ශයමයි. ශබ්දයක් ඇහුණා කියන්නේ ස්පර්ශයමයි. ඒකේ ඇහුණා නම් දැනගත්තා නම් දැක්කා නම් ඒ දැක්ක කියන්නේ ස්පර්ශ වෙලා. ස්පර්ශ වෙලා නැත්නම් දැක්කේ නැහැ. එහෙනම් ඇසර පේන්නේ නැත්නම් රූප දකින්න බෑ. රූපයක් ඇත්තේ නැත්නම් ඒත් බෑ. ආලෝකයේ නැති තැන අඳුරකදී නම් ඒත් එහෙමයි. ඒත් විඥානේ පහළුන්නේ කියන්නේ මානසිකාර්ය මානසිකාර කරේ නැත්නම් සිහිය තිබුණ නැත්නම් ඇස්සරන් හිටියත් රූප ළඟ තිබුණත් පේන්නේ නැහැ කියනවා. නම් මේ තුනම අඩු වැඩි නැතුව එකපාර එකපාර Taman ළඟට సంతාණයට එකතු වෙන්නට ඕන. ඒ කියන්නේ බාහිරින් එනවා ඇස බාහිරින් එනවා රූපය. ආධ්‍යාත්මික సంతාණය තුල නාම ධර්ම වශයෙන් එකතු වෙනවා විඥානය. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ විඥානය නැත්නම් ඇසෙන් ඇති වැඩක් නැහැ. රූපයෙන් ඇති වැඩකුත් නැහැ. ඒක හැබෑවක්. මොකද මේ රූප ධර්ම වලට පණ නැහැ රූප ධර්ම වලට පණ දෙන්නේ විඥානය නාම ධර්මයේ විසින් එහෙනම් නාමය නැතුව රූපයට පවත්මකුත් නැහැ රූපය නැතුව නාමයට ඉන්න තැනකුත් නැහැ ඒ නිසා දෙන්නට දෙන්න ඕන ඒ උපමා කරන ධර්මිත දෙක උපමා විදිහට ඒ දෙක එකට හිප්පලා තිබුවට පස්සේ එක ධර්මිතියක් ගත්තොත් අනිත් එක වැටෙනවා එහෙනම් එක්කෙනෙක් එක්කෙනෙක් නැතුව බෑ කොරාගේ අන්ධයා උපමා වල කියනවා ඒ කියන්නේ කොරාට ඇවිදින්න බෑ ඇස් පේනවා අන්ධයාට ඇස් පේන්න ඇවිදින්න පුළුවන්
අන්දයට විදින්න පුළුවන්. ඇලස් පේන්නේ නැහැ. මොකද කරන්නේ? අන්දයා කොරාව කරේ තියා ගන්නවා. දැන් එයාට ඇස් පේනවා. අන්දයට විදින්න පුළුවන්. කකුල් දෙක වැඩ කරනවා. දැන් එයා මොකද කරන්නේ? කොරා උඩිනගෙන කියන වමට හැරෙන්න, දකුණට හැරෙන්න, කෙලින් යන්න, උතන වලක් තියනවා, පරිස්සම යන්න. මේ ඔක්කොම අවවාද ටික දෙනවා කොරා උඩිනගෙන. එයාට ඇස් පේනවා. අන්දයට පේන අන්දයාට කොරා කියන විදියට එයා යනවා. දැන් මේ දෙන්නට දෙන්න නැතුව පුළුවන්ද? බැ. ඒ මොනත් අන්දයට ගමන් යන්නත් බැ. අන්දයට ගමන් යන්න බෑ කොරාට ඡන්ද බෑ දෙන්නටම යන්න බෑ මොකද එක්කෙනෙක් ඇවිදින්න බෑ එක්කෙනෙක් ඇස් පේන්නේ නැහැ ආන්නේ වගේ තමයි මේ නාමය නැතු රූපේ පවතින්නේ නැහැ රූපේ නැතු නාමය පවතින්නේ නැහැ එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියන්නේ මේ රූපයට පණ දෙන්න නාමයක් තියෙන නිසා නාමයට පවතින රූපයක් තියෙන නිසා එහෙනම් මේ ස්කන්ධ කූඩුවේ නැත්තම් මේ ශරීරයේ නාමය බැස සිටිනවා ඒ රූපයට පණ දෙනවා නාමය එනම් මේක කුණ නොවි විනාශ නොවි නැවත නැවත හට ගනිමින් උපාදිත තිබංග වශයෙන් රූප කලාප ඇතිවෙන්න ජීවය පවතින හේතු වෙන විඥාණය. විඥාණ නැති තැන කෙනෙක් කියන්න පුළුවන් ඇතිවඩන්නේ ඇසෙන්. ඇතිවඩන්නේ රූපයෙන්. මොකද මේ ඇසත් රූපයක් දෙකම දැනගත්තේ මේ දෙකම ගිනි දැල්ලුවේ මේක මේ ප්‍රාණවත් කලේ විඥාණයමයි. එනම් මේ අප්‍රාණික වෙලා යනවා අපිට හොඳට පැහැදිලි මලසිරුඩක් වෙත ගියොත් මානසිකාර කළොත් මලසිරුඩට ඇස් පේන්නේ මලසිරුවේට කොච්චර කතා කරත් ඇහෙන්නේ නැහැ. මලසිරුවට කොච්චර ගඳක් වුණත් දැනෙන්නේ නැහැ. කොච්චර ආහාර දුන්නත් රස දැනෙන්නේ නැහැ. ඒ නිසා මලසිරුව කියන්නේම රූප කොටසක්. විඥාණ නැචුද්ධ අපේත විඥාණ. නිරත්තං කලින්දර. ඒ විඥාණේ බැහැර වෙලා ගියාට පස්සේ රූපයේ ස්වභාවය ඕක තමයි. එහෙනම් රූපයේ ප්‍රාණවත්. රූපයේ කර්මන්නේයි විඥාණයේ රූපයත් එක්ක සම්බන්ධ වින්නතුරු. එහෙනම් මේ නාම රූප දෙක සම්බන්ධව තියෙන නිසා ඇසයි රූපය හමුණු තැන චක්කු විඥානය පහළ වෙනවා ඒ තුනේ ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශ වෙන රූපය ප්‍රියනම් මනවඩනවා නම් ඒ ප්‍රිය රූපය දැකීම නිසා ඒ මොහොතේ ඇති වෙනවා සැප වේදනාවක් ඒ ස්පර්ශ වෙන රූපය අප්‍රිය නම් අමනාප නම් ඒ ස්පර්ශයත් එක්ක ඇති වෙන දුක් වේදනාවක් ඒ ස්පර්ශ වෙච්ච රූපය හරියට ප්‍රකට නැත්තම් හොඳට පේන්නේ නැත්තම් දුරින් වගේ නම් තියෙන්නේ හරියටම අඳුනගන්නත් බැරි නම් අන එතකොට ප්‍රකට වෙන්නේ නැති නිසා උපේක්ඛා වේදනා වශයෙන් සඳහන් වෙලා තියෙනවා. ඒත් මේ රූපයේ ස්වභාවය එහෙමයි ඇස සමග රූපේ සම්බන්ධ කළා චක්කු විඥානේ. ඒ චක්කු විඥානයත් රූපයත් ඇසත් මේ තුන එකතුව තමයි ස්පර්ශය ස්පර්ශයෙන් අන්න වේදනා හටගත්තා. ඒත් වේදනා තුනක් හටගත්තා එතනම. අට තියෙනවා කන. කන කොහොමද දැන් මේ මාංශ කන නෙවෙයි කන ඇතුලේ තියෙන කම්බිරේ ඒක තමයි ප්‍රසාද රූපේ. සෝත ප්‍රසාදේ එතෙන් ස්පර්ශ වෙනවා නම් වායු ධාතු හරහා ඇවිල්ලා ශබ්දයක් ඒ ශබ්දය දැනගන්නේ විඥාණය ඒ විඥාණය නම් කරනවා සෝත විඥාණය එතකොට කන ශබ්දය සෝත විඥාණයත් තුන එකතු වුණ තැන තමයි ස්පර්ශය හටගන්නේ ඒ කනේ ස්පර්ශය ඒ ස්පර්ශ වෙච්ච ශබ්දේ අරමුණු කරපු ශබ්දේ ප්‍රිය නම් මිහිරි නම් සැප වේදනා අමිහිරි නම් කටුක නම් දුක් වේදනා ප්‍රකට නැත්නම් උපේක්ඛා වේදනා එතනක් තුනයි නාසයට අරමුණු වෙනවා ගඳක් සුවඳක්. ඒ මොහොතේ මාඩ වෙනවා විඥාණය එකෙන්ද දැනගන්නේ ස්පර්ශ වෙන්නේ ඒ ගාන විඥාණය. මේ තුනේ ස්පර්ශ එකතු ස්පර්ශයයි දැනගත්ත වෙනවා ගඳ සුවඳ. ඒක සුවඳක් නම් සැපයි දුගඳක් නම් දුකයි ප්‍රකට නැත්තම් උපේක්ෂා. ඒක දිවට රසය ආහාර ගන්නකොට වගේ දැනෙනවා. මේ රසය හම වෙනකොටම එක ඒෂණෙහිම පෙරපස නොවේ විඥාණය පහළ වෙනවා. ජීවහා විඥාණය ඒ තුන එකතු වුණා ස්පර්ශය ස්පර්ශයක රස දැනුණා කියන එක ඒ රසය මිහිරි නම් සැපයි අමිහිරි නම් දුකයි මැදහත් නම් උපේක්ෂකයි කයට පහසත් එහෙමයි පහසක් කයට ස්පර්ශයක් ඇති වුණාම කයේ පොට්ටබ්බේ කියලා කියන පොට්ටබ්බේ පටවි ආපෝ වායෝ කියන ධාතු තුන එකතු වීම තමයි පොට්ටබ්බ කියලා කියන්නේ එතකොට මේ ස්පර්ශයත් එක්කම කාය විඥාණය හට ගන්නවා ඒ කියන්නේ පහස දැනගන්නවා ස්පර්ශ වුණේ මිහිරි විදියට නම් සුව පහස විදියට නම් සැප වේදනා කටුක පහසක් නම් දුක් වේදනා මැදහත් නම් උපේක්ඛා. ඒ විදිහට තමයි විස්තර කරන්නේ. මනෝ ධාතුවට ආරම්මණයක් හමු වෙනවා නැත්නම් මානසිකාර වෙනවා. එතකොට මනෝ විඥාණය පහළ වෙනවා. සැප දුක් උපේක්ෂා වේදනා තුන පහළ වෙනවා. එතෙන් මෙතන මේ වේදනාව මුල් කරගෙන භව ගමනම සකස් වෙනවා. වේදනාවේ ප්‍රිය නම් වේදනාවට තණ්හාව. වේදනාව දුක නම් ගැටීම. මුලාව මේ ලෝභ, ද්වේෂ, මෝහ කෙලෙස් ඇති කර දෙන්න මුල්ුණා. මේ ස්පර්ශයෙන් අටගත්තු විඳීම වේදනා. ඒ වගේ විඳපුදි හඳුනා ගන්නවා. ඒක හොඳ වශයෙන්, නරක වශයෙන්, උස වශයෙන්, මිටි වශයෙන්, කළු සුදු වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට ඒක චේතනා පහළ කරනවා. රාග, ද්වේෂ, මෝහ, චෛසික
අලෝබාදී සමෝහ කුසල සෝබණ චෛසික සද්දා සති විරිය සමාධිය ආදී චෛසික දෙපැත්තෙන් පහළ වෙනවා. ලෝභ දේශ මොහ වශයෙන් පහළ වෙනකොට ඒ චේතනාව අකුසල් පක්ෂිකව අකුසල් රැස් කර දෙනවා. අලෝභ දේශ මොහ සද්දා සති විරිය සමාධි වශයෙන් පහළ වෙනකොට කුසල් සිත් පහළ වෙනවා. පින් රැස් කර දෙනවා. බෝධි දර්ශනය චෛත්‍ය අධ්‍යක්ීමෙන් ස්වාමීන් වහන්සේගෙන දැකීමෙන් බණ ඇසීමෙන් අන්න චේතනාව පහළ වෙනවා. ඉතින් මේ චේතනාව සියල්ලම පහළ කර දෙනවා මානසිකාර නැත්නම් විඥාණය. එහෙනම් විඥාණේ ධර්මතා හතරයි වේදනා සඤ්ඤා සංකාර විඤ්ඤාණ. මේ වේදනා පිරිසින් දැකිය යුතු දෙයක්. මේ වේදනා භව ගමන දික් කර දෙන දෙයක්. එසම මේ වේදනාවේ ස්වභාවය පිරිසින් දැක ගත්තා නම් වේදනාව නිසා තවත් දිගින් දිගට සසර ගමන සකස් වෙන්නේ නැහැ. වේදනා මාත්‍රයක්මයි තියෙන්නේ. මේ වේදනාව කියන හේතුන්ගෙන් හටගත් දෙයක්. මොකද්ද වේදනාවේ හේතුව? ස්පර්ශය. ස්පර්ශය කියන්නේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. ක්ෂණයක් පවතින දෙයක්. ඒක බිඳි බිඳි යන දෙයක්. එසේ වෙනස් වන්නා විස්පර්ශයේ මුල් කොටගෙන හටගත්තු වේදනාවත් අනිත්‍යයි. වේදනාව අනිත්‍යන අනිත්‍ය වේදනාවේ හටගන්නා වූ යම් මිහිරක් වේනම් අමිහිරක් වේනම් සැපක් වේනම් දුකක් වේනම් ඒකත් එහෙමයි. වෙනස් වෙලා නැති වෙලා යනවා. වේදනානුපස්සනාව සතිපට්ඨාන භාවනාව තුළ සාමිසංවා වේදනං නිරාමිසංවා වේදනං සුඛංවා දුක්ඛංවා උපේක්ඛා වේදනං මෙසිය අදුක්කම සුඛ වේදනා ඒ සියලු වේදනා දැනගන්න කියන භාවනා මානසිකාරේ පරයන්ගේක සති සමාධි ඥාන පහළ කරගෙන සිහියෙන් ඉන්න යෝගාවචරයේට ලැන්නවන යම්කිසි සුවයක් යම්කිසි සැහැල්ලුවක් යම්කිසි මිහිරක් ඒක සැප වේදනාවක්. ඒ සැප වේදනාවේ ස්වභාවයත් ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතින් මොහොත ටිකෙන් ටික වෙනස් වී නැති වෙලා යන ස්වභාවය. මේක ස්ථීර භාවය ස්ථීරසාර භාවයක් ඇත්තේ නැහැ. ඒ බව දකිනවා. ඒ මානසිකාර්යය තමයි වේදනානු පස්සනාව කියලා කියන්නේ. යම්කිසි කටුක අමිහිරි වේදනාවක් කය රිදීම ඇති වෙනවා නම් ඒ රිදීම දුක් වේදනා වශයෙන් දැනෙනවා භාවනාවේදී. ඒකත් එහෙම. ඒ වේදනාවක් වේදනාව පිළිබඳ මානසිකාර කරනකොට සතිය පිහිටෙවම වේදනාවක් කියලා දකිනවා. දුක් වේදනාව බව දැනගන්නවා. ඒ දුක් වේදනාව දිහා බලන් ඉන්නකොට පේනවා ඒකත් ටිකෙන් ටික වෙනස් වෙවි නැති වෙලා යනවා. යම් ධානාදී මට්ටම්වලදී හතරවෙනි ධානය දෙන උපේක්ෂක වේදනාව. ඒක බොහොම ප්‍රණීතයි. ඒ ප්‍රණීත උපේක්ෂාව මැදහත් බව ඒකත් එහෙමමයි. ස්ථිරද නැහැ. ඒ ධානයේ බිඳුණු කල්ලි මේ උපේක්ෂාවත් නැති වෙලා යනවා. නම් මේ විඳීම් සමූහයකට විඳීම් ගොඩකට මේ ලෝකයේ පුතච්චන සත්වය ඇලුම් කරනවා. මුලා වෙනවා. මේ වේදනා ලබන්න තමයි මේ ජීවිතේ අපි කැමති. ජීවත් වෙනවා කියන්නේ මොනවද? වේදනා රසක් වින්දනය කරන එක. ඒනොත් සැප වේදනාවටම සත්වයා කැමති. හැබැයි ලෝකෙ වැඩිපුරම ලැබෙන්නේ දුක් වේදනා. සැප වේදනාවේ වෙනස් වීම දුක. දුක් වේදනා වෙනස් වීම සැප. උපේක්ෂා වේදනාවේ මුලා වීම. එහෙනම් මේ පැටලවිල්ල වේදනාවේ තියෙනවා. සැප වේදනාවට කවුරුත් කැමති. ඒක තියෙනකන් සැපයි. හැබැයි සැප වේදනා වෙනස් වුණත් දුක. ඒක තේරුම් ගන්න කොහොමද? අපි කැමතිම රූපය අපිට දකින්න ලැබෙනවා. අපි කැමති කෙනෙක් එක්ක අපිට ළඟ ඉන්න ලැබෙනවා. ඇසුරු කරන්න ලැබෙනවා. කතා කර කර ඉන්න ලැබෙනවා. හැබැයි ඒක නා වෙන් වෙලා යන වෙලාව අපිට දුකක් දැනෙනවා. මොකද හේතුව? අර කතා කර කර ඉඳීම ප්‍රිය කෙනෙක් එක්ක සැපයි. ඒ සැප අරමුණ සැප වේදනාව නැති වෙලා යනවා. ඒ අරමුණ අහිමි වෙච්ච වෙලාව, නැති වෙච්ච වෙලාව, වෙන් වෙච්ච වෙලාව. එහෙනම් අනිත්‍ය වෙනවා නම් සැප, සැප වේදනාවක් ඒක දුකක්. යම් කිසි කෙනෙක්ට කටුවක් වෙනලා අත කැපිලා මහා වේදනාවකින් ඉන්නවා. ඉතින් ඒ වේදනාව කායික දුකක්. හැබැයි ඒක සනීප වෙනවා. ආන සනීප වුණාම ඒ දුක් වේදනාව අනිත්‍ය වීම සැපක් බවට පත් වෙනවා. උපේක්ෂා වේදනාව පැවැත්වීම පැවැත්ම සංසිඳීම. ඒක නැතිවීම අහිවීම දුකක් වෙනවා. මොකද ධානයක් වගේ ලැබිලා ඒක නැති වුණොත් යම් දවසක ඒක දුකක්. ඒසත් ධානයේ ඉන්නතුරු සංසිඳීමක් තියෙනවා. ඒ ධාන කියන ඒවත් විස්කම්බන වශයෙන් ක්ලේශ ප්‍රහාණයක් පමණයි. සදාකාලික සමුච්ඡේද වශයෙන් ක්ලේශ ප්‍රහාණය කළ නැති නිසා යම් කිසි වෙලාවක ධානයේ බිඳුනට පස්සේ නැවත සාමාන්‍ය තත්ත්වෙටම පත් වෙන්න සිදු වෙනවා. එසේනම් මේ වේදනාව ස්කන්ධයක්. වේදනාව දුකට හේතුවක්. දුකෙන් මිදෙන්නට වේදනාව යථා ස්වභාවය දැනගෙන උපාදානය තොරගෙනට යන රූපේ උපාදානය, වේදනාවේ උපාදානය, සංඥා උපාදානය, චේතනා උපාදානය, මානසිකාරි විඥානයේ උපාදානය. මේ උපාදාන පහම නිසා දුක සකස් වුණා. මේ සියල්ල දුක කෙටියෙන් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානක් විස්තර කරන
වේදනාව පිළිබඳ මේ බහුවේදනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කායික දුක් වේදනාව මානසික වේදනාව සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව ඉන්ද්‍රිය පහෙන් ඇතිවන වේදනාව සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය ඊළඟට ආයතන 6 නිසා ඇස කන නාසය දිව ශරීරේ මනස ඒක ආයතන 6න් සැප දුක් උපේක්ෂා වශයෙන් 18ක් වෙන ආකාරය ඊළඟට ගේහසිත සැප වේදනා 6ක් ගේහසිත දුක් වේදනා 6ක් ගේහසිත උපේක්ඛා වේදනා 6ක් එතන 18ක් ආයතන නෙක්ඛම්ම සැප වේදනා 6ක් නෙක්ඛම්ම දුක් වේදනා 6ක් නෙක්ඛම්ම උපේක්ඛා වේදනා 6ක් එතන 18ත් ඔක්කොම එතන 36යි නෙක්ඛම්ම සහ ගේහසිත වශයෙන් එතන ඒ 36ම අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් වශයෙන් තුනකින් ගුණ කරාම 100 අට ආකාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාරයෙන් වේදනාව පරිපූර්ණ අවබෝධ කළා ඒ වේදනාව සතිපට්ඨාන වශයෙන් සිහියෙන් දැකිය යුතු බව සතිපට්ඨාන සූත්‍ර වශයෙන් අපට දේශනා කළා එන ලැබෙන වේදනාව ඒ ෂණය දකිනව නම් සැප වේදනාවේදී උද්දාම් වෙන්නේත් නැහැ දුක් වේදනාවේ ගැටෙන්නේත් නැහැ උපේක්ෂා වේදනාවේ මුලා වෙන්නේත් නැහැ හුදු වේදනා මාත්‍රයක් පමණයි තියෙන්නේ මේ වේදනාව මාතුලත් මෙසේමයි බාහිරය තුලත් එසේමයි මේ වේදනාව හේතුවෙන් හටගත් එකක් ඒ හේතු නැතිවීම නැති වෙලා යන එකක් ඒ වේදනාවේ ඇතිවීම දකිනවා පැවතීම දකිනවා නැතිවෙන බව දකිනවා සම්මුදේ වය ධම්මානුපස්සි විහෙරති සතිමා විනේය ලෝකේ අවිච්ඡා දෝමනස්සං සතිය පිහිටුවාගෙන ඉන්න ශ්‍රාවකයා මේ ලෝකේ වේදනාව ගැන ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ. ඒ කියන්නේ අභිච්ඡා කියන දැඩි ලෝභයනොත්, දෝමනස්ස කියන ගැටීමන තුවින් වෙලා ශ්‍රාවකයා මදහත්ව අවබෝධයෙන් සතිය පවත්වනවා වේදනාව පිළිබඳ. ඒ වේදනාවේ යථා ස්වභාවය ඒකයි. ස්පර්ශය නිසා හටගත් අනයම් වේදනාවක්, ඒ ස්පර්ශය නැති වෙලා යන මොහොතේ වේදනාවක් නැති වෙලා යනවා. අනේ මේ වේදනාව බොහෝ කල් පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කළාට සැප වේදනාව හැමදා පවත්ව ගන්න බැහැ. අනේ මේ දුක් වේදනා මට නොවෙනව නම් හොඳයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. නමුත් ඒ දුක් වේදනා සුදුසු කල්ලි හේතුප්‍රත්‍ය අනුව හට ගන්නවා. ඒ දුක් වේදනා නැති වී යන වෙලාව කල්නුත් විස්තර කරා වගේ සුවයක් දැනෙන වෙලාවක් සැපයක් දැනෙන වෙලාවක් ඒ මොහොත සුවසේ ගත කරන්න ලැබෙනවා. ඒ වේදනාවේ යථා ස්වභාවය ඒකයි. එහෙනම් මේ වේදනාව ස්කන්ධයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා සතිපට්ඨාන වශයෙන් වඩන්නේ කියලා දේශනා කරලා තියෙනවා එහෙනම් අපි හැම දිනාටම මේ වේදනා ස්කන්ධය මේ වේදනාව නොඑක් ආකාරයෙන් මානසිකාර කිරීමෙන් සතිපට්ඨාන වශයෙන් වැඩිමෙන් අනිත්‍ය වශයෙන් දැකීමෙන් දුක් වශයෙන් දැකීමෙන් අනාත්ම වශයෙන් දැකීමෙන් උතුම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ වේදනාව අවබෝධ කරගෙන සසර දුකෙන් මිදුණා වගේම අපටත් ජාති ජරා මරණ දුක් ඇත්තව මේ සංසාර දුකින් අත මිදී අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුදුරජාණන් වහන්සේ වේදනාවෙන් අත මිදීම ගැන දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාවේදී නැවත බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයා වේදනාව පිළිබඳ මෙවැනි ආකල්පයක කියන්නේ දෙකක් තියෙනවා තුනක් තියෙනවා ආදි වශයෙන් වාද කරගන්නවා කියන්නේ හොඳ දෙයක් නොවනව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලු ශ්‍රාවකයෝ වේදනාව පිළිබඳ එකම අරමුණක එකම අදහසක ඉන්නවා නම් ඒ සියලු ශ්‍රාවකයන්ගේ සම්මෝධමාන සමගිය නිවන් දකින්න හේතු වෙනවා සාසනීය පැවැත්මටත් හේතු වෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන මේ දේශනාවේ දෙවෙනි කොටස ආනන්දය මේ කාමගුණ පහක් තියෙනවා. මොනවද කාමගුණ පහ? ඇසින් දකින්න කැමති ඉෂ්ට වූ මනාප වූ ප්‍රිය වූ කාමයේ පිණිස පවත්නා වූ ඇලුම් කටයුතු රූප තියෙනවා. කනින් දැනගන්න තියෙන ඉෂ්ට වූ කැමති වූ මනාප වූ ප්‍රිය ස්වභාවයත්තා වූ කාමයේ පිණිස පවත්නා වූ ඇලුම් කටයුතු ශබ්ද තියෙනවා. නාසයෙන් දැනගන්න තියෙන ඉෂ්ට වූ ප්‍රිය වූ මනාප වූ කාමයේ පිණිස පවත්නා වූ ඇලුම් කටයුතු ගන්ධයන් තියෙනවා. දිවෙන් දැනගන්න තියෙන ඉෂ්ට වූ මනාප වූ ප්‍රිය වූ කාමයන් පිණිස පවතිනා වූ රසයන් තියෙනවා. කයෙන් දැනගත යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාවයෙන් ඇලීම් ඇති කරන්නා වූ ස්පර්ශ තියෙනවා. මේ පංචකාම ගුණ පස්කම් සැප කියලා කියනවා. මේ පංචකාමයන්ගේ යම් සතුටක් උපදිනවාද මේ කාම සැපයයි කියලා විස්තර කරනවා. ආනන්ද යමෙක් වනායි සත්වෝ මේ උසස්ම සැපේ විඳි යයි මෙසේ කියන්නේ. ඔවුන්ගේ ඒ කීමට එකඟ වෙන්නේ නැහැ කියන භාග්‍යවතුන් වහන්සේ. මොකද මේ පංචකාම සුවේ නෙවෙයි ලෝකේ තියෙන ලොකුම සුවේ. ඊට වඩා
ලොකු සුව තියෙනවා ඊට වඩා සැප දේවල් ලෝකේ තියෙන මොනවද ඒ සැපද දැන් මේ පංචකාමයන් සුවයි කියලා ගත්තට ඒ පංචකාමයන්ට වඩා සුව වූ තවත් සුවයක් තියෙනවා නම් ඒ තමයි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය සැපය ඇති පළවෙනි ධානය මෙන්න මේ පළවෙනි ධානය සියලුම පංචකාම සැපයන්ට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා උත්තම වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ එතකොට පංචකාමයේ මුලින් පෙන්වන සැප වශයෙන් ඒ පංචකාම සැපය කියන පුතර්ජන ලෝකයේ තියෙන දෙයක් ගිහි ලෝකයේ තියෙන දෙයක් සාමාන්‍ය ශ්‍රාවකයා තුළ තියෙන දෙයක් ඒ පංචකාම සැපේ ඉක්මවා යන සැපයකුත් මේ ලෝකේ තියෙනවා ශාසනයේ පමණක් නෙවෙයි බාහිර ශාසනවල ඉෂිවරු තුල පවා මේ ප්‍රථම ධානය තිබුණා එතන ප්‍රථම ධානය නිකන් වඩන්න බෑ ආනාපාන සතිය කසින භාවනාව වැනි සමත භාවනාවක් අරමුණු කරගෙන අපි හිතමු ආස්වාස ප්‍රස්වාස දෙක මුල් කරගත්ත කියලා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාගාර ගතව අරණ්‍යකට හෝ රුක් මූලකට හෝ කිස් කාමරයකට හෝ ගිහිල්ලා මේ ශ්‍රාවකයා පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන උජුංකායම් පනිදාය කය ඍජු කරගෙන පරිමුඛං සතිං උපට්ඨපේත්වා සතිය පෙරටු කරගෙන නාසිකාග්‍රයට සිත යොමු කරලා ඉබේ ඇතුල් වෙන මේ හුස්ම දිහා පිටවෙන හුස්ම දිහා මනසිකාරයෙන් ඉන්නවා එසේ මනසිකාරයෙන් ඉන්න බලවත් සිහියෙන් දොරටු පාලේ දොරටුව ළඟින් ඇතුල් වෙන පිටවෙන අය දිහා බලන් ඉන්නා වගේ මේ ශ්‍රාවකයා මනසිකාර කරනවා එතන දකිනවා දැනගන්නවා හුස්ම ඇතුල් වෙනවා හුස්ම පිට වෙනවා එහෙන් බලාගෙන ඉන්නකොට මේ හුස්ම කෙරෙහිම හිත ඒකාත්මික වෙනවා එක්තැන් වෙනවා ඒ වෙලාවේ බාහිර ශබ්ද ගන්ධ රස පහස ආදී දිරිතයන් නැතිව හුස්ම පිළිබඳ පමණ මානසිකාරයේදී සමත වශයෙන් වඩද්දී සමාධිය ඇති වෙනවා උපචාර සමාධි අර්පණා සමාධි කියලා කොටස් දෙකක් තියෙනවා එතන උපචාර සමාධි ද උග්‍රහ නිමිත්ත පටිභාග නිමිත්ත නෝ පහළ වෙනවා උග්‍රහ නිමිත්ත කියලා කියන පරිකරම නිමිත්තේදී සාමාන්‍යයෙන් අලු පැහැති වායෝ ධාතුවක් පෙනෙන දුමක් වගේ පෙනියනවා මේ අලු පහට දුමක් වගේ පෙනියනවා පරිකරමේ ටිකක් දුරට තවත් වඩනකොට සතිය දියුණු කරනකොට මේ ආස්වාද ප්‍රස්වාස දෙකට උග්‍රහ නිමිත්ත වශයෙන් පුළුන් වගේ දුම් වලාවක් පෙනියනවා පටිභාග නිමිත්ත පහළ වෙන තවත් කාලයක් භාවනා කරගෙන යද්දී පින් ඇති කෙනට නම් එයාට පහළ වෙනවා ඉරබට තරුවක් වැනි ආලෝකයක් ඒ ප්‍රබල ආලෝකයක් මේ ප්‍රබල ආලෝකය නැවත 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 වඩමින් යනකොට ආනාපාන සතිය තව තවත් දියුණු වෙනවා තව තවත් ප්‍රබෝෂර වෙනවා තව තවත් ලං වෙනවා තව තවත් ප්‍රකට වෙනවා තව තවත් ආලෝකමත් වෙනවා නිශ්චල ආලෝකයක් බවට සඳ මඩලක් වගේ පත් වෙනකොට එයාට පුළුවන් දැන් පරිකරම සමාධිය ඍතියම් කරන්න දැන් උපචාර සමාධිය ඉන්නේ උපචාර සමාධිය නැවත නැවත ඒ ආලෝක සංඥා වැඩෙද්දි අස්වාසයත් ප්‍රස්වාසයත් දකින ගමන් ආලෝකය දෙක දෙක ඉන්නවා ඒ වෙලේ අදිෂ්ඨානයක් කරන්න පුළුවන් මට විතක්ක විචාර ප්‍රීති සැප ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයට සම්මදින ලැබේවා කියන අදිෂ්ඨානය කරන්න පුළුවන් ඒ අදිෂ්ඨාන කරගෙන ඉන්නකොටම එකපාරට අර ආලෝකය දර තමන් කිමිදුනා වගේ කිසිදා විඳලා නොපුරුදු සැපය ඒ මොහොතේ ජලය කිමිදුනා වගේ හැඟීමක් ඇති වෙනවා ඒ තමයි ප්‍රථම ධානය ඒ ප්‍රථම ධානයේ අංග පහයි විතක්ක තියෙනවා විචාර තියෙනවා අරමුණක් හිතට නංවනවා ඒ අරමුණ විමසනවා කියන එකයි විතක්ක විචාර දෙකෙන් කියන්නේ මේ විතක්ක විචාර කියන්නේ වචී සංකාරයේ මුල. ඒතර වචනයක් කතා කරන්න මුල් වෙන දේ. අරමුණට හිත නංවනවා අරමුණ විමසනවා. ඊළඟ විවේකයෙන් උපන් අකුසලයන්ගේ වෙන් වුණා විවේකයෙන් නිසා ඇති වුණා ප්‍රීතිය. සැපයක් සහ එකඟ බව. නම් මේ ප්‍රීතිය කයේ සිතේ තියෙනවා සැපේ කයේ සිතේ තියෙන එකඟ බව කයේ සිතේ තියෙනවා. ඒ අංග පහෙන් යුත් ප්‍රථම ධානය ලැබෙනවා. ඒ ප්‍රථම ධානය ලැබුණ ගමන් සියල්ල හරි ගියා නෙවෙයි. ලැබුණ මොහොතේම විනාඩි 5කට අදිෂ්ඨාන කරගන්න ආවජන, සමාපජන, උට්ටාන, අදිඨාන වශයෙන් අංග පහකින් වශී කරගන්න තියෙනවා. ඒ වශී කරගන්න ඕන නිසා මොකද කරන්නේ? ආවර්ජනය කරනවා, නැවත නැවත සම්වදිනවා, අදිෂ්ඨාන කරනවා, ඒ නැගී සිටිනවා, ඒ ධානාංග පහ විමසනවා. මේ විතක්කයයි මේ විචාරයයි මේ සැපයේ මේ ප්‍රීතියේ මේකම බව. එහෙම අදිෂ්ඨානගල විනාඩි 5කට නැවත නැගී හිටිනවා.
ඒකන්නේ හිතල නැගිටිනව නෙවෙයි අර අදිෂ්ඨාන කළ විනාඩි 5ක් ධානයේ පවතිවා කියලා විනාඩි 5ේදී හරියට මැස් දෙක ඇරෙනවා විනාඩි 10ක් සමාධිය ධානයේ පවතිවා කියලා අදිෂ්ඨාන කරොත් විනාඩි 10ේදී හරියටම තමන් නැගිටිනවා විනාඩි 15කදී එහෙමම පුළුවන් පැය භාගේ පැය දෙක තුන දක්වා නැවත නැවත නැගී සිටීමින් සමවදිමින් වශීභාවයට පත් කරගන්න අර පංචවිද වශීතාවයෙන් ඒ තමයි ප්‍රථම ධානය තර ප්‍රථම ධානය අර කෝව රූප දකින්නවට වඩා ශබ්දහල සතුට වෙනවට වඩා ගඳසෝනේ සතුට වෙනවට වඩා රසයෙන් සතුට වෙනවට වඩා කායික පහසින් සතුට වෙනවට වඩා පංචකාම ගුණයන්ගෙන් ලැබුණු සතුටක් තියෙනවා ඒක හරියට බල්ලෙකුට හමු වෙච්ච මස් කට්ටක් වගේ කොයිතරම් ලෙවකෑව සුවයක් නැති සංසිඳීමක් නැති මහ දුකක් ඒක සැපක් වෙනින දුකක් වෙනින්ද කායිකව මානසිකව උකුස් එකට අහු වෙච්ච මස් කැටියක් වගේ ආසේ මස් කැටිය අරගෙන තනිත් උකුස්සන්ගෙන් ප්‍රහාර ලැබෙනවා මස්කටි නැවත උදුර ගන්න එනවා ගොඩක් අය. ඒ වගේ පංචකාමයන් කියන්නේ දුකසේ පරිහරණය කළ යුතු දෙයක්. ගුටි කන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, මරුම් කන්න වෙනවා. මේ හැමදේම කරන ගමන් තමයි සත්වයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස විඳින්නේ පංචකාම සේවනයන් යෙදී සිටින්නේ. දැන් මේ දුක ප්‍රථම ධානයේ නැහැ. ප්‍රථම ධානයේ ශාන්තයි, ප්‍රණීතයි, සංසිඳන එක තැනකට වෙලා වාඩි වෙලා කැලේක ගහක් මුල හරි කුටියක හරි නිදහසේ සමවදින්න පුළුවන් දෙයක් තමයි මේ කියන ප්‍රථම ධානය. දැන් ප්‍රථම ධානයේ සෝය අර පංචකාමයත් එක්ක සමාන කරන්න බෑ. ආහසට පොළව වගේ. එහෙනම් ඒ පංචකාම සෝයේ ලෝකයේ අසෝයක් කියලා හිතනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා සෝය මේ ලෝකේ තියෙනවා. ඒ පංචකාම ඉක්මවාගිය සෝය තමයි ප්‍රථම ධාන සෝය. ප්‍රථම ධාන සෝය ඉක්මවාගිය සෝයකුත් තියෙනවා. ඒ තමයි දෙවන ධ්‍යාන සෝය. ඒ දෙවන ධ්‍යාන සෝය ඉක්මවා කියපු සෝයකුත් තියෙනවා. ඒ තමයි තුන්වෙනි ධ්‍යාන සෝය. තුන්වෙනි ධ්‍යාන ඉක්මවා කියපු සෝයකුත් තියෙනවා. ඒ තමයි හතරවෙනි ධ්‍යාන සෝය. හතරවෙනි ධ්‍යාන සෝය ඉක්මවා කියපු සෝයකුත් තියෙනවා. ඒ තමයි ආකාසඤ්ඤායතන අරූප ධ්‍යාන සෝය. ඒ ආකාසානඤ්ඤායතන අරූප ධ්‍යාන ඉක්මවා කියපු සෝයකුත් තියෙනවා. ඒ තමයි විඥානඤ්ඤායතන ධ්‍යානය. විඥානඤ්ඤායතනය ඉක්මවා කියපු සෝයකුත් තියෙනවා. ඒ තමයි ආකින්චඤ්ඤායතන ධානය, අරූප ධානය. ආකින්චඤ්ඤායතන ඉක්මවා ගිහිපු සෝයකුත් තියෙනවා. ඒ නේව සංඥා නාසඤ්ඤායතන ධානය. ඒ නේව සංඥා නාසඤ්ඤායතන ඉක්මවා ගිහිපු සෝයකුත් තියෙනවා. ඒ තමයි සංඥා වේදේත නිරෝධ සමාපatti සෝය. සියලු කෙලෙසුන්ගෙන් මිදුණු තැන. නම් ක්‍රමක්‍රමයෙන් මේ දේශනා විස්තර කරනවා. එකිනෙක එකින් එක මේ සෝය මානසිකව සංකාර සංසිඳීමෙන් කර්ම සංසිඳවා ගැනීමෙන් අරමුණු සංසිඳවා ගැනීමෙන් ටිකෙන් ටික සියුම් කරගෙන ගිහලා අවසානයේදී සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් අරිහත්ත්වයේදී ලබන්න තියෙන සංඥාවක් නැති වේදනාවක් නැති ඒ අවේදිත සුඛ සංඛ්‍යාත අමාමහ නිවනම සම්පූර්ණ සෝය වෙනවා කියන එක තමයි මේ දේශනාවේ අවසාන භාගයේ තියෙනේ නම් හෙට දවසේදී බලාපොරොත්තු වෙනවා මේ කෙටියෙන් විස්තර කරපු ධ්‍යාන සමාපatti සහ අරිහත් ඵලය මාර්ගඵල කියන தத்துவයන් වලට පත්වීමෙන් බහුවේදනීය සූත්‍රය නිවනට කුළු ගන්නා නෙය්‍ය පුද්ගලයන්ගේ වශයෙන් භාග්‍යතුන් වහන්සේ අවසන් කරපු ආකාරය හිත ශ්‍රවණය කරන්න පුළුවන්. එතෙක් අපි මේ ශ්‍රවණය කරපු වේදනාව පිළිබඳ අවබෝධ ඥාන අපට ඒකාන්තයෙන් සියලු දුකින් මිදී නිවනින් සැනසෙන්නටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා නිකායේ මජ්ක්‍ධිම පඤ්චස්කයේ සූත්‍ර දේශනාවන් අරමුණු කරගෙන ධර්ම දේශනා වැද්දු හම්බන්තොට උඩමළල වෙහෙරදෙල අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක තුරන්තර විචිත්‍ර භාණ්ඩක පූජ්‍යපාද රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. සිරු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා.